ছাত্রছাত্রীরা স্কুলে সাথে হামি আছে আদার নামে মাধ্যম পালাস প্রশ্ন পাত্রে উচি হাতরে প্রশ্নিলা কিছু ঠিক করা না আব আপি ইয়ামু আপে উচি হাতরে বেনি প্রশ্ন আছে বেরে লগে দেখা রুপিয়াল পাহা দাগিন বেরে লগে দলহাক মিলেতে গেনে বেরে লগে তুনা রুপিয়াল না বে বেগিন বিকুনু মেনা বেলেন্দা লাভাগত লাভে বানে අපට ඉස්සෙල්ලම කියනවා වේලු ගෙඩි දෙකක් රුපියල් පහයිලු. එකක් රුපියල් පහයි නම් දෙකක් රුපියල් පහයි නම් එකක් රුපියල් දෙකයි සත පණහයි. හරි. එහෙනම් එක වේලු ගෙඩියක් රුපියල් දෙකයි සත පණහයි. අපට කියනවා ඒ වගේ 12ක් මිලට ගන්නවලු. පීටර් ලේසි වෙන්න 12 දෙකේ ගොඩවල් වල බෙදුවොත් 6ක් වෙනවනේ ඒ කියන්නේ 2 2 ගානේ 2ක් 5යි නම් දැන් වෙල්ඩු ගිරි 12 2 2 විදිහට හදනවා ඊට පස්සේ 2ක් 5 ගාන කරනද මිල බලන්න 6 5න් 3 කරනවා එතකොට උත්තරේ එනවා රුපියල් 30යි කියලා ඒ එන්නේ වෙලෙන්නද මේ වැල්ලු ගෙඩි 12 ගන්න වැය වුණ මුදල. අපි දැන් බලමු මෙයා විකුණලා ලබා ගන්න මුදල. වැල්ලු ගෙඩි 3ක් රුපියල් 9ක් විදිහට. මෙන්න තියෙනවා වැල්ලු ගෙඩි 9. වැල්ලු ගෙඩි 3. වැල්ලු ගෙඩි 3 රුපියල් 9ක් කියලා විකුණන්නේ. එතකොට 1 වැල්ලු ගෙඩියක් රුපියල් තුන ගාන තමා මෙයා විකුණන්නේ අපිට කියනවා 12ක් එයා මෙලදී ගණන් මේ 12ම විකුණනවානේ ඒ 12 අපි මෙහෙම දැන් අපි 12 තුනෙන් බෙදනවා 12 තුනෙන් බෙදුවම 4යි අපි ඒ හින්න මේ 4 9න් ගුණ කරනවා එතකොට අපිට උත්තරේ එනවා 36යි කියලා මේ 36 එන්නේ වෙලෙන්දා වැලලු ගෙඩි 12 විකුණලා ලබාගත්ත මුදල. දැන් අපෙන් අහන්නේ ලාභේනේ. ඒ හින්දා අපි වැලෙන්ද ලබාගත්ත මුදලෙන් එයාට වැය වුණ මුදල අඩු කරනවා. එතකොට නම් රුපියල් 6යි කියලා. ඒ අනුව වැලෙන්දා මේ වැලලු ගෙඩි 12 විකුණලා ලබාගත්ත ලාභේ රුපියල් 6යි. දැන් අපි යන් අපේ ඊළඟ ගානට. අපිට තියෙන්නේ යෝග තුනක් මිලට ගත් විට එකක් මොබිලේ ලැබෙන වෙළඳ සැලකින් සංජීව යෝගට් ගත්තේ. ඔහුට එසේ මිලට ගත් විට යෝගට් 16ක් ලැබුණා. යෝගට් එකක මිල රුපියල් 50 නම් ඔහුට වියදම් වූ මුළු මුදල. දැන් අපි ඒකට හදමු. අපිට කියනවා යෝගට් තුනක් ගත් විට එකක් නොමිලේ හම්බෙනවලු. එක යෝගට් එක මිල රුපියල් 50යි. දැන් අපි ඉස්සෙල්ලා මුදල් හොයලා හරි එයාට මුදල් ගෙවලා ගන්න වෙන යෝගට් ගන්න හොයා ගන්න ඕනේ. එයාට යෝගට් 16ක් හම්බෙලා තියෙනවා. එතකොට අපි බලමු එයාට හම්බෙන නොමිලේ යෝගට් ගාණයි මුදල් ගෙවලා ගන්න ඕනේ යෝගට් ගාණයි. එතකොට ඉස්සෙල්ලාම 3ක් ගන්නවා. එතකොට යාළ යෝගට් එකක් නොමිලේ හම්බෙනවා. එතකොට ඔක්කොම යෝගට් ගාණ 4යි. එයා තව 3ක් ගන්නවා. එතකොට මෙතන තියෙන 4යි 3යි 7යි. ඒ 3 ගත්දී එයාට තව එකක් හම්බෙනවා. එතකොට ඔක්කොම 8ක් යා දැන්ට අරන් තියෙනවා. ඊට පස්සේ යා තව 3ක් ගන්නවා. එතකොට තව යාට එකක් එකතු වෙනවා. එතකොට ඔක්කොම එයාට හම්බෙනවා 12ක්. ඊට පස්සේ යා තව 3ක් ගන්නවා. එතකොට ඔක්කොම යෝගට් 15යි. ඒ 3 ගත්දී යාට ගන්න ඔමිලේ හම්බෙනවා 16යි. එතකොට එයාට හම්බෙන යෝගට් ගාන නම් හරි. දැන් අපලුම යාට ජීවන්න ඕනේ මුදල. මේ එක ඒවා ඔක්කොම යාට නොමිලේ හම්බෙන ඒවා.
එනා මේ තුනදනේ යා මුදල් ගෙවන්න ඕනේ. දැන් මම බලමු එයා යෝගට් කීයක් අරන් තියනවද කියලා. 3යි 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 6යි 6යි 3යි 9යි 9යි 3යි 12යි. එයා යෝගට් 12ක් මිල තරම් තියෙනවා. එතකොට අපි මේ 12 50ෙන් ගුණ කරනවා. පනහ දොළහෙන් ගුණ කරහම අපට උත්තරේනවා රුපියල් හයසීයයි කියලා. එතකොට සංජීවට යෝගත් ගන්න රුපියල් හයසීයක් ගිහින් තියෙනවා. අපි බලමු අපට රුපියල් හයසීයකින් උත්තරයක් තියෙනවද කියලා. ඕ අපට තියෙනවා පළමෙනි උත්තරේ රුපියල් හයසීයයි, දෙවැනි උත්තරේ 800යි, තුන්වැනි උත්තරේ රුපියල් 750යි. අපට ආපු උත්තරේ රුපියල් 600 පළවෙනි උත්තරේ. අපි යමු අපේ ඊළඟ ගණන් ටිකට. පන්තියක සිසුන් කීප දෙනෙකු පිටු 200ක් ඇති කතන්දර පොතක අද දින කියවන පිටු අංක 5 දක්වා ඇත. ඒ අනුව 26 සිට 28 තෙක් ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. අපිට මෙතනයි දීලා තියෙන්නේ වගුවක්. අපිට ඉන්නවා නිපුණි, වසාලි, සසුමි, මදුරි. අපි බලමු අපේ ඉන්න ප්‍රශ්න ටික. අද දින පිටු 10ක් කියවූ දැරිය වන්නේ. 27 වෙනි ප්‍රශ්නේ අහනවා අද දින වැඩිම පිටු ගණනක් කියවූ දැරිය වන්නේ. ඒ ප්‍රශ්න දෙක හදන්න නම් අපි බලන්න ඕනේ ළමයි කියවන පිටු ගණන. අපි බලමු නිපුණි අද දවසේ පිටු කීයක් කියවලා තියෙනවද කියලා. හරි අපි බලමු දැන් නිපුණි අද දවසේ පොතේ පිටු කීයක් කියවලා තියෙනවද කියලා. අද පටන් ගන්න තියෙන්නේ 150 ඉවර කරේ 160. අපි එනම් 160 150ක් අඩු කරනවා. එතකොට අපරේනවා 10යි කියලා. ඒ කියන්නේ නිපුණි අද දවසේ පිටු 10ක් කියවලා තියෙනවා. අපි ඊළඟ බලමු රසාලි. රසාලි අද දවස් අද පටන් ගන්න තියෙන්නේ 145. එයා ඉවර කරලා තියෙන කියවන එක 154. අපි 154ෙන් 145ක් අඩු කරනවා. අපි ඒක අඩු කරනවම උත්තර වෙනව 9යි කියලා. ඒ කියන්නේ රසාලි අද දවසට පිටු 9ක් කියවලා තියෙනවා. හරි අපි ළඟට බලමු සසුමි ගැන. සසුමි අද දවසේ පොත කියවන්න පටන් ගන්න තියෙන්නේ 180. එයා ඉවර කරලා තියෙන්නේ 192. අපි ඒ හින්දා 192ෙන් 180ක් අඩු කරනවා. එතකොට සසුමි අද දවසට පිටු 12ක් කියවලා තියෙනවා. අපි ඊළඟට බලමු මදුරි ගැන. මදුරි අද පොත කියවන්න පටන් ගන්න තියෙන්නේ 167. එයා අද ඉවර කරලා තියෙන්නේ 184. අපි ඒ හින්දා 184 167ක් අඩු කරනවා. එතකොට මදුරි අද දවසට පිටු 17ක් කියවලා තියෙනවා. අපි බලමු අපෙන් අහන ප්‍රශ්නේ. 26 වෙනි ප්‍රශ්නෙන් අපෙන් අහනවා අද දින පිටු 10ක් කියවූ දැරිය වන්නේ. අපෙන් අහන්න පිටු 10. එතකොට පිටු 10ක් කියවලා තියෙනවා නිපුණි. 26ට උත්තරේ අංක 1 නිපුණි. 27 වෙනි ප්‍රශ්නේ අහනවා අද දින වැඩිම පිටු ගණනක් කියවූ දැරිය වන්නේ. 10යි 9යි 12යි 17යි. එතකොට වැඩිම පිටු ගණනක් කියවලා තියෙන්නේ මදුරි. ඒකෙත් අංක 1 මදුරි. 28 වෙනි ප්‍රශ්නේ කියනවා සසුමි මේ වේගයෙන්ම පොත කියවා ගියහොත් ඇයට ඊළඟ දිනේ අවසානයේදී මේ පොතේ කියවිය හැකි පිටු අංකය වන්නේ. අපි සසුමිගේ කොලසන් දෙක සිදු කළ
ചോദിക്ക് മാത്രമേ. അപ്പോൾ കിയാനെ സാക്ഷി മേ വേഗയെന്ന് ഹെട കിയ വോട്ട് തുകൊട്ട് അദ്ദേഹ ഇവർക്ക് എക്കസിയ അണു ദക്കേന്ന എയായിട്ട് പടാൻ കാണുന്ന എക്കസിയ അണു തൂന്നി അപ്പോൾ കിയാൻ ഏ വേഗയെന്നെ ഏ ഹിന്ദ അപ്പി എക്കട എക്കസിയ അണു ദക്കട മെന്ന മേ 12 എക്കതു തരണവ ഇതുകൊണ്ട് അപ്പോൾ ഉത്തരേനമ ിട്ടുട്ടിയൊക്കെ തൊട്ടി കബലക്ക് എക്കുവരൊട്ടി തുണാക് പിശകട്ട ഹക്കിയത് തൊട്ടി പാക്ക് ദിവസം പിശകിനെ അവസാനം ചെയ്യുമെന്ന് കത്തുവന് അതൊന്ന് പാലയെ വണ്ണി അഭിമാനമു തൊട്ടിയക്ക് ഇപ്പത്ത പിശക നിയമ സന്ധാ മിനിറ്റു ഹത്തറ അപ്പിയാകാന്തമാ ഇപ്പത്ത പിശക നിയമ സന്ധാ മിനിറ്റു ഹത്തറ ഗതയണമത് ரொட்டி கபல எக்கு வர ரொட்டி தூணா பிசகத ஹேக்கிய ரொட்டி கபலே எக்க வர தூணா பிசகான்ன புழுவன்லு அப்பேன் நான் ரொட்டி பகக்க தெப்பச பிசகன அவசான் கிரியமன கத்துவனாவன காலே அப்பேன் நான் ரொட்டி பகக்கனே நீ பாயன் பலவெனி சுனதானமா ஏ தூணே எக்க பெத்தா ஏ தூணம் எக்க வரணதான் එතකොට ඒ තුනේ මේක පැත්තක් පිසගන්න මිනිත්තු 4යි අනිත් පැත්ත පිසගන්න මිනිත්තු 4යි ඒ තුනට යනවා විනාඩි 8ක් ආයතව ලොටි දෙකක් ඉතුරුයි ඒ ලොටි දෙකත් එකවර දැම්මහම ඒ ලොටි දෙකෙන් එක පැත්තකට 4යි අනිත් පැත්තකට 4යි ඉතින් අපි 4යි 4ක් එකතු ඒ 4යි 4යි 8යි කියලා එකතු කරලා මේ 8යි 8යි එකතු කරනවා කොට 16 අපිට මේ 16යි කියලා හෙන්නේ ரொட்டி பஹேம திபச்சம் பிசகின அவசான் கிரியமட கத்தமன மினித்து கான இது கொட உத்தரே தாசியாய் ஹைலாங்கி வள்ளி அப்ப தென் பண்ணு அப்ப தீச்சனி பிரச்சனி குருள்ளே ஏனம் சிஸ்தானேகின் கமன் ஆரம்ப கர உத்துரு திசாவட மீட்டர் சீயக் பியாபா பீனம் சிஸ்தானேன் பெமின එතනින් ගිනිකොළ දිශාවට මීටර් 200ක් ගමන් කර තීනමිති ස්ථානයට පැමිණ නතර වී එහි සිට ආරම්භක ස්ථානයට යාහි ආසන්න මාර්ගයෙන් පියවා පැමිණියේය. දැන් අපෙන් අහන්නේ රූප සටහන. අපි ඉස්සෙල්ලා මේ කියල් තියෙන දේවල් වලින් ඒ රූප සටහන ඇඳ ගන්න ඕනි. ඒ නමිති ස්ථානයෙන් ගමන් ආරම්භ කරනවා. අපි නම් ඒ ලකුණු කර ගන්නවා. එයා කියනවා මීටර් 100ක් උතුරට. අපි එහෙනම් මෙහෙම ඇඳලා ඒක ලකුණු කරනවා මීටර් 100යි කියලා. එතනින් ගිහිල්ලා මෙහෙම B ස්ථානෙන් අතර වෙනවා. ඊට පස්සේ අපිට කියනවා එතන ඉඳන් ගිනිකන දිශාවට මීටර් 200ක්. මීටර් 200ක් කියුවම මේ 100ට වඩා ටිකක් වැඩියෙන් යන්න ඕනේ. එයින් අපි මෙන්න මේ විදිහට 200ක් අදිනවා. ඊළඟ 100 ස්ථානෙන් අතර වෙනවා. දැන් මෙයා ආයෙත් මේ වටය කියන්නේ නැතුව ඊළඟ පාරකින් A ස්ථානයට යනවා කියන්නේ එන්නේ මෙහෙම. අපිට එතන දුරක් දිලා නැහැ. අපෙන් අහන්නේ මේ වගේ රූප සටහනක් තියෙන්නේ කීවෙනි උත්තරේද කියලා. ඒ උත්තරේ තියෙන්නේ තරි ත්‍රිකෝණයක් ඒක වෙන්න බෑ. පළවෙනි උත්තරේ තියෙන මේ වගේ ත්‍රිකෝණයක් නේ. එතකොට ඒක වෙන්න බෑ. ඔන්න දෙවෙනි උත්තරේ තියෙනවා අපිට ආපු රූප සටහන. තුන්වෙනි එකේ මේකම අනිත් පැත්ත හරවලා තියෙන එකක් නෙමෙයි. එතකොට උත්තරේ අංක 2. අපි බලමු අපල තියෙන ඊළඟ ප්‍රශ්නේ. රුපියල් 1350යි ශත 50 යන මුදල රහස් භාෂාවකින් සටහන් කර තිබූ ආකාරයේ විය හැකි පිළිතුර වන්නේ
അപ്പൊ ഇതൊക്കെയായിരുന്നു റുപ്യാൽ എക്സാ തുൻസിയ പണഹായി ഷാത്ത് പണഹായി എത്ര ഉദാഹരണം മേക്ക് എക്ക വകയ അങ്ക മൊനമാ തിയെന്നു കേള മെന്ന മേ പണഹ ഏ ദെക്കല എക്കമു മേക്ക തിയെന്നോൻ എത്ര ഉദാഹരണം പലവനി ഉത്തരേ ബലവനി പലവനി ഉത്തരേ കിയനവാ R dot A B C D dot D C here. Then made the night. Panahana make may with the head of the end noini. Make it come to the mother in the banny. The quarter make Palavin youth the way where the youth the way. A people and a mother even eat. Ake here, R dot. D B C D dot D C here. A K then may the cut maru color in it a cutter A cut strategy. Happy balna so many A K here ma R dot A B C D dot CD. And CD, a video CD here. In a mustre, uncle tuna. A piano pay is a brush knitted. A pretty silam chase your dealer. A came brush knack a half year. A people know the deal in a chase him at the hero. Madiam Palate Kalu Pantuan Adam Bevilanka, Sarah Kerman, Ranga Galayai. බෞද්ධයාගේ මුදුන් මල්කද බඳු දළදා වහන්සේ වැඩම කර සිටින්නේද මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ වීම මධ්‍යම පළාතට ගෞරවයකි සිංහල දෙමළ මුස්ලිම් සියල්ලෝ මධ්‍යම පළාත තුල සමගින් ජීවත් වෙති ඕක තමයි අපට දීලා තියෙන ඡේදය අපට අපෙන් අහනවා මෙම ඡේදය සඳහා වඩාත්ම ගැළපෙන මාතෘකාව වන්නේ අපිට මාතෘකාව දීලා තියෙනවා මධ්‍යම පළාතේ සුන්දරත්වය මධ්‍යම පළාතේ අදිමානය මධ්‍යම පළාතේ අතීතය මේක අතීතය ගැන කියවිලා නැහැ එතකොට තුන්වෙනි උත්තරේ වැරදි මෙතන කියලා තියෙන බෞද්ධයාගේ මුදුන් මල්කඩ බඳු දළදා වහන්සේ වැඩම කර සිටින්නේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ වීම මධ්‍යම පළාතට ගෞරවයෙන් ඒ හින්දා අපිට මේකට උත්තරේ දාන්න පුළුවන් මධ්‍යම පළාතේ අදිමානය අංක දෙක කියලා. හරි. අපිට 33 වෙනි ප්‍රශ්නේ දීලා තියෙන්නේ පතරමකින් නිවැරදි ගණකය හදලා හරි උත්තරය අදින් ඉලක්ක ගන්න. එතකොට දැන් ඔයගොල්ලෝනේ මේකට කෙටි ක්‍රම එහෙම මුකුත් නැහැනේ. අපි දන්නවා ගණකය හදන්න ඕනේ විදිහ. මේකද කරන් තියෙන හොඳම දේ තමයි ඔයගොල්ලෝනේ papers වල මේක හම්බුනහම ඒගොල්ලෝ ගෙදරදී මේක කපලා හරි කොහොම කපලා අරගෙන ඒක හදලා ප්‍රැක්ටිස් කරන්න ඕනි. දැන් මං ගාව පොඩි එකක් තියෙනවා. ඒ කියන්නේ මං දැන් කපලා හදාගත්ත එක අපි බලමු මේක නමවුවහම කොහොමද එන්නේ කියලා. දැන් අපිට පළවෙනි ප්‍රශ්නේ තියෙනවා. මෙන්න මේ වගේ කොටස මෙන්න මෙතන මෙන්න මේ ඉර තියෙනවා පළවෙනි රූපේ. ඒකේ පැත්තේ මෙන්න මේ වගේ පොඩි කෙටි ඉරකුත් තියෙනවා. ඊට පස්සේ එතන උඩ එකේ තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ. ඒකේ මේ තියන්නේ උඩින් තියෙන එක අපි ගණකේ හදාගුවාම ඒ උනාට අපිට උත්තරේ මේ ඉර විතරයි තියෙන්නේ. මෙතන තියෙන මේ රවුම් භාගේ නැහැ. ඒ හිඳ පළවෙනි උත්තරේ වැරදි. දෙවෙනි එකද ගිහාම මෙන්න මේ මැදින් තියෙන ඉරට එහා පැත්තෙන් තියෙන මෙන්න මේ ඉර නැහැ. එතකොට ඒක වැරදි. ඒ වගේ ඉරක් දෙපැත්තෙන්ම තියෙනවා. ඒ වුණාට මේ දෙවෙනි උත්තරේ එහෙම මුකුත් නැහැ. එතකොට දෙවෙනි උත්තරෙත් වැරදි. ඔයගොල්ලෝ ගෙදර ඉඳන් මේ උත්තර තුන්දම හදලා බලන්න. එතකොට ඔයගොල්ලන්ට තේරෙනවා මේ 33 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 3 කියලා.
ඉතින් නැවනි මල්ලිය අපි යමු අපේ 34 වෙනි ප්‍රශ්නෙට. දියටි ප්‍රකාශයන් වනේ වලදී වචනය තෝරන්න. දවසේ ඇත, සවසේ නැත. අපි ලියා ගන්නවා. දවසේ ඇත. හරි. දවස අපිට කියන්නේ දවසේ ඇත, සවසේ නැත කියලා. සවසේ නැත කිව්වහම මේ තියෙන අකුරු ඔක්කොම කපනවා. එතකොට දවසේ කියන එකෙත් මේ අකුරු තියෙනවා නම් ඒවත් කපනවා. දැන් සේ අකුරු තියෙනවා. එතකොට ඒක කපනවා. වෙල තියෙන මේක කපනවා. හැබැයි දයන් නැති හින්දා අපි දයන් ඉතුරු කරනවා. අපිට ඒ පෙළියෙන් ආපු අකුරු දයන් හින්දා මෙතනින් දයන් ලියා ගන්නවා. අපි බලමු ඊළඟ පෙළිය කියලා කියවලා. හතරේ ඇත, පතරේ නැත. අපි ලියාගමු. හතරේ ඇත. පතරේ නැත. පතරේ නැත නම් පතරේ කියන වචනේ කපනවා. ඒ වචන ඒ අකුරු මේ වචනේ තියෙනවා නම් ඒ අකුරුත් අපි කපනවා. එතකොට ඉතුරු වෙන්නේ හ අකුර. ඊට පස්සේ අපිට කියනවා පහනේ නැත. යහනේ ඇත. අපි ලියමු. පහනේ නැත. යහනේ ඇත. අපිට කියන්නේ පහනේ නැත කියලා. එහෙනම් පහනේ කියන්නේ කපන. ඊට පස්සේ අපිට මේ අකුරු මේ වචනේ තියෙනවා නම් ඒවත් කපනවා. එතකොට උත්තරේ මේ පෙළියේ යයන්. එතකොට අපි දැන් හම්බුන අකුරු වලින් වචනයක් හැදෙනවා. වචන තමයි 10. අපි බලමු 10 කියලා උත්තරයක් තියෙනවද කියලා. ඔව් අපිට තියෙනවා පළවෙනි උත්තරේ 19. ඒක නෙමෙයි උත්තරේ 10. 10. 10 නෙමෙයි උත්තරේ 10. එතකොට 34 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 2 10. හරිනම් අපි යමු අපිට තියෙන ඊළඟ ප්‍රශ්නෙට. පැත්තක දිග මීටර 4ක් වූ සමචතුරස්‍රාකාර පාත්‍රයක මීටර 1ක දුර ප්‍රමාණයක් සිටිනසේ මිරිස් පැල සිටවනු ලබයි. එහි සිට වූ මුළු මිරිස් පැල ගන්නවන්නේ. අපිට කියනවා සමචතුරස්‍රාකාරයක් තියෙනවා. මේ සමචතුරස්‍රාකාර ස්ථානයක මිරිස් පැල හිටවනවලු. එතකොට එක පැත්තක් මීටර 4යි ලු. එතකොට මීටර එකින් එකට වෙන් කරාම ඉස්සෙල්ලා මෙතන එකක් හිටවනවා. එහෙම මීටර 4ෙන් 4ට හිටවද්දී අන්න ඔහොම තමයි එක පැත්තකට හිටවන්න පුළුවන්. එතකොට එක පැත්තක තියෙනවා කණු 5ක්. එහෙනම් අපි 4 පැත්තෙන් බලන්න මේ 5 4ෙන් ගුණ කරනවා. දැන් අපිට මේ 5 ගුණ කරලා 20 එද්දී මේ කෝණවල තියෙන මිරිස්පැල ගාන දෙපාරක් ගණන් කරලා තියෙනවා. එතකොට මේක දෙපාර ගණන් කරලා තියෙන හින්දා ඒක එක ගානේ කෝණ 4ක් හින්දා 4ක් අඩු කරනවා. 20 4ක් අඩු වුණාම 16. එතකොට මේ සමචතුරස්‍රාකාර පාත්‍රයේ හිටවලා තියෙන මුළු පැල ගන්න 16. හරි. අපි යමු අපේ 37 වෙනි ප්‍රශ්නෙට. වාහන සම්බන්ධයෙන් දක්වා ඇති මෙම අදහස් අතරින් වඩාත් නිවැරදි ප්‍රකාශය වන්නේ 1. සෑම වාහනයකටම රෝද 4ක් ඇත. හැම වාහනයකටම රෝද 4ක් නැහැ. ත්‍රී වීල් වලට බයික් වලට එහෙම තියෙන රෝද 3ක් 2ක් 4ට වඩා අඩුත් තියෙනවා 4ට වඩා වැඩිත් තියෙනවා. එතකොට පළවෙනි එක වැරදි. සෑම වාහනයකටම රෝද ඇත. ඒක හරි. සමහර වාහන වලට රෝද නැත. රෝද නැති වාහන නැහැ. එතකොට අපිට මේ 37 වෙනි ප්‍රශ්නෙට ගන්න පුළුවන් උත්තරේ අංක 2. සෑම වාහනයකටම රෝද ඇත. අපි යමු අපේ 38 වෙනි ප්‍රශ්නෙට.
අපේ තාත්තාගේ තාත්තා ගැන මාලනිය. ඔහුට පිළිවෙලින් පිරිමි දරුවන් දෙදෙනෙකු හා එක් දියණියක් සිටියේ නම් ඇයගේ පුතා අපේ තාත්තාට පවසලියේ. අපි මේ ප්‍රශ්නෙට උපසටහනක් එද ගන්නවා. අපිට ඉස්සෙල්ලම කියන්නේ අපේ තාත්තාගේ තාත්තාගේ නම මාලනිය. මෙන්න ඉන්නවා අපේ තාත්තා. අපි අරන් තියාගමුකෝ. ඊට පස්සේ එයාගේ තාත්තා. මෙන්න ඉන්නවා එයාගේ තාත්තා. එයාගේ තාත්තාගේ නම මාලනිය. ඊට පස්සේ අපිට කියනවා ඒ තාත්තාගේ තාත්තට පිරිමි දරුවන් දෙදෙනෙකු හා එක් දියණියක්. එහෙනම් අපේ තාත්තා කිව්වොත් තාත්තා පිරිමිනි. ඊට පස්සේ තව පිරිමි කිය. ළමයයි තව ගැහෙන දරුව. ඊට පස්සේ කියනවා ඇයගේ පුතා අපේ තාත්තාට පවසති. ඇයගේ පුතා කිව්වා මෙන්න මෙයාගේ පුතා. අපේ තාත්තා කියන්නේ මෙයාන්නේ. එතකොට දැන් මේ දෙන්න මාරු වෙන්න පුළුවන්. එතකොට අපි බලන්න ඕනේ අපේ උත්තරවල මොනවද තියෙන්නේ කියලා. ලොකු තාත්තා කියාය, ලොකු මාමා කියාය, බාප්පා කියාය. දැන් අපිට කියනවා පිළිවෙලින්. පිළිවෙලින් පිළිගමයි දෙන්නයි ගැහැණු දරුව. ගැහැණු දරුව අන්තිමෙන් නම් මෙයාගේ අම්මගේ අයියලා දෙන්නනේ. අයියලා දෙන්නනේ බාප්පා කියන්නේ. එතකොට තුන්වෙනි උත්තරේ වැරදි. ලොකු තාත්තා කියන්නේ තාත්තගේ පැත්තේ ඉන්න අය. තාත්තගේ අයියලාට. එතකොට ලොකු තාත්තා කියන්නේ නැහැ. එතකොට මෙතන විදිහට උත්තරේ එන්න ඕනේ ලොකු මාමා. ඔතන මේ දෙන මාළු වෙන්නත් පුළුවන්. එයාට අපිට උත්තරවල තියෙන ලොකු මාමා කියලා. එතකොට උත්තරේ අංක දෙක ලොකු මාමා. අපි යමු 39 වෙනි ප්‍රශ්නෙට. පුහුල් ගෙඩිය සබර තව කිලෝ කිලෝග්‍රෑම් දෙකයි ග්‍රෑම් 750ක් වැඩි වූයේ නම් ඒ බර කිලෝග්‍රෑම් 9ක් වේ. සෑම සතියකටම ග්‍රෑම් 250ක් වැඩි වෙයි. ඒ අනුව පුහුල් ගෙඩියේ බර කිලෝග්‍රෑම් 8ක් වන්නේ දවසට කීයකින්ද? අපි ඉස්සෙල්ලම පුහුල් ගෙඩිය බර හොයාගෙන ඉන්න ඕනි. අපිට කියන්නේ කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 750ක් වැඩි වුණොත් උනානම් කිලෝග්‍රෑම් 9යි කියලා. අපි එහෙනම් මේ කිලෝග්‍රෑම් 9ෙන් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 750 අඩු කරනවා. මේක අඩු කරලා අපි පුහුල් ගෙඩිය දැන් තියෙන බල හොයා ගන්නවා. මෙන්න තියෙනම පුහුල් ගෙඩිය දැන් තියෙන ගමන. ඇත්තටම දැන් පුහුල් ගෙඩිය බල කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 250යි. දැන් අපි දන්නා පුහුල් ගෙඩියේ බර කිලෝග්‍රෑම් 6යි ග්‍රෑම් 250යි කියලා. අපිට කියනවා සෑම සතියකටම ග්‍රෑම් 250ක් වැඩි වෙනවලු බර. ඊට පස්සේ අපිට කියනවා පුහුල් ගෙඩියේ බර කිලෝග්‍රෑම් 8ක් වන්න තව සති කීයකින්ද? අපි මෙන්න මෙහෙම ලියා ගන්නවා. අපි කිලෝග්‍රෑම් 8ෙන් මේ දැන් තියෙන බල අඩු කරලා බලනවා තව කොච්චර බලක් වැඩි වෙන්න ඕනද කියලා. එතකොට අපිට එනවා උත්තරේට කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 750ක් තව වැඩි වෙන්න ඕනේ කියලා. දැන් මේක 250 ගන්න වැඩි වෙන්නේ සතියෙන් සතිය. එතකොට අය බලනවා මෙතන 250 කොටස් කීයක් තියෙනවා කියලා. 750න් 250 කොටස් 3ක් තියෙනවා. කිලෝග්‍රෑම් එක 250 ව 4ක් තියෙනවා. එතකොට මේ 3යි 4යි 2 එකතු වුණාම ඔක්කොම 7යි.
ඒ කියන්නේ මේ පුහුල් ගෙඩිය බර කිලෝග්‍රෑම් 8ක් වෙන්න තව සති 7ක් යනවලු. එතකොට 39 වෙනි ප්‍රශ්නෙට අපිට උත්තරේට තියෙනවා පළවෙනි උත්තරේ සති 7න් කියලා. ඒ උත්තරේ තමයි අපට ආපු උත්තරේ. එතකොට 39 වෙනි ප්‍රශ්නෙට උත්තරේ සති 7. අපි යමු අපේ ප්‍රශ්න පත්‍රයේ අන්තිම ප්‍රශ්නෙට. යම් සංඛ්‍යාවක් 4න් යම් සංඛ්‍යාවකින් 4න් එකක් 3න් ගුණ කර එයට 10ක් එකතු කර විට පිළිතුර 25යි නම් මුලින් තිබූ සංඛ්‍යාව වන්නේ. අපිට කියනවා සංඛ්‍යාවකින් 4න් එකක් 3න් ගුණ කරලා තුනේ ගුණ කරලා ඒකට 10ක් එකතු කරහම උත්තරය යවලු 25. දැන් අපි අහනවා මුලින් තිබූ සංඛ්‍යාව කීයද කියලා. එහෙනම් අපි මේ කරපු දේවල් ඔක්කොම අනිත් පැත්තට කරනවා. ඉස්සෙල්ලම අපි 25 ලියාගෙන ඉස්සෙල්ලම කරන සයිත කර්ම තමයි 10ක් එකතු කරන්නේ. අපි 10ක් එකතු කරපම වෙනකොට 10ක් අඩු කරනවා. එතකොට උත්තරේ එනවා 15යි කියලා. අපි ඒ 15 ඒ 15 වෙන්නේ මේ 4න් එක 3න් ගුණ කරාම ඉඳලා ඒ 4න් එක හොයාගන්න 3න් බෙදනවා. එතකොට අපට උත්තරේ එනවා 5යි කියලා. 4 මේ 5 එන්නේ 4න් එක. ඒ හින්දා අපි මේක 4න් ගුණ කරනවා. එතකොට අපට උත්තරේ එනවා 20යි කියලා. ඒ කියන්නේ මේ උත්තරේ 25න් කලින් තිබ්බ සංඛ්‍යාව 20. අපි බලමු ඒක අපේ උත්තරවල තියෙනවද කියලා. පළවෙනි උත්තරේ 40, දෙවෙනි උත්තරේ 20, තුන්වෙනි උත්තරේ 60. ඔව්, දැන් අපිට ආව 20. එතකොට 20 තියෙනවා මෙතන දෙවෙනි උත්තරේ. 40 වෙනි ප්‍රශ්නෙට උත්තරේ අංක 2 20. ඉතින් නංගේ මල්ලි මේ කියලා දුන ක්‍රම ඔයගොල්ලෝ හොඳට මතක තියාගන්න. අපේ චැනල් එක සමග දිගටම රැඳී සිටින්න. අපි 2024 ශිෂ්‍යත්වයට පාඩම් මාලාවක් ගෙනේවන බලාපොරොත්තු වෙනවා. ඒ හින්දා ඔයාලගේ නංගි ඔයාලා ළඟ නංගිලා මල්ලිලා ඉන්නව නම් 2024 ශිෂ්‍යත්වයේ ඉගෙන ඒගොල්ලොමත් මේ අපේ චැනල් එක පිළිබඳව දැනුවත් කරන්න. ඔබ සැමට ජය වේවා.